සාදරෙන් පිළිගන්නවා DP Education IT Campus විසින්ගෙන එන Flutter course එකත් එක්ක එකතුන ඔයාලා හැමෝම. ඉතින් ඔයාලා මේක ඉතලා ඉන්නේ අපි හදන 13 වෙනි application එකත් එක්ක. Right? ඉතින් මේ application එකදී අපි හදන්නේ social media type එකේ application එකක්. දැන් අපි authentication එක තමයි වැඩ කරගෙන යන්නේ. ඉතින් අපි කලින් section එකේදී බැලුවා කොහොමද register form එක හදාගන්නේ and routing stick setup කරගන්න කියලා go route එක use කරගෙන අපි මේ section එකේදී බලමු කොහොමද අපි login form එක and අපි register form එකේදී වා දැක්ක අපිට user ට gallery එකෙන් image එකක් pick කරගන්න පුළුවන් වෙන්න ඒ option එක අපි හදන්න ඕනේ. අපි බලමු කොහොමද user ට gallery එකෙන් image එකක් pick කරගන්න දෙන්නේ කියලා අපේ image picker කියන package එක අපි install කරගත්තා. ඒ package එක තමයි අපි ඒ වැඩේ කරගන්න use කරගන්නේ. Right? එහෙනම් අපි වැඩි දේවල් කතා කරන්න නැහැ. අපි බලමු code එකට ගිහිල්ලා මේ දේවල් අපි කොහොමද හරියටම implement කරගන්නේ කියලා. ඔයාලා මේක තුලා ඉන්නේ අපේ socially app එක හදාගෙන යන පස්වෙනි part එකත් එක්ක. ඉතින් අපි කලින් part එකේදී බලුවා කොහොමද අපේ register UI එක මේ විදිහට ලස්සනට හදාගන්නේ කියලා. දැන් අපිට අවශ්‍යයි මේ methods ටික configure කරගෙන image picker එක setup කරගන්න. සහ navigation එකක් මම setup කරන්නනේ මගේ login page එකට යන්න පුළුවන් වෙන විදිහට. ඉතින් අපි මුලින්ම navigation එක නැත්නම් අපි මුලින්ම image picker එක අපි හරියට setup කරගමු. and ඊළඟට අපි navigation එක setup කරන අපේ login UI එකත් හරියට හදාගමු. හරි? right. අපි යමු අපේ code එකට. ඔයාලට පේනවා අපි login navigation එක හදාගන්න ඕනේ. user email and password වලින් register වෙන method එක අපි configure කරගන්න ඕන. and ඔයාලට මතක ඇති image picker එක අපි configure කරගන්න ඕනේ. හරි. අපි මුලින්ම image picker එක අපි configure කරගමු. ඒක තමයි අපිට මුලින්ම ගොඩක්ම පහසු වැඩේ. හරි. මම මෙතන උඩටම එන්නම්. උඩටම ඇවිල්ලා අපි image picker එක configure කරගමු. මම මෙතනට කමෙන්ට් එකක් දාගන්නම්. දැන් මම මෙතඩ් එකක් හදන්නේ image එකක් pick කරගන්න කැමරා එකෙන් නැත්තම් අපේ gallery එකෙන්. අපි මේක future method එකක් විදිහට define කරගමු. මට මොනවත් return වෙන්න අවශ්‍ය නැති නිසා මට මේක void විදිහට දාගන්න පුළුවන්. future void. අපි මේකට නමක් දෙමු. pick image කියලා. pick image අනිවාර්යෙන් මෙතනට අපි image source එකක් pass කරගන්න ඕන. මෙන්න මෙතන බලන්න මේක n image picker එකෙන් image source කියන එක. ඔයාලට පේන මෙතන image picker කියන package එකෙන් තමයි මේක import කරගන්නේ. image source එකයි pass කරගන්න ඕන. හරි? source එක මේ විදිහට pass කරගන්න. ඒ කියන්නේ image pick කරගන්න source එක අපි camera එකද නැත්නම් අපි මෙතනදී use කරගන්නේ gallery එකද කියලා තමයි අපි source එක විදිහට pass කරගන්න අවශ්‍ය වෙන්නේ. right. ඔයා මුලින්ම image picker එක initialize කරගන්න මුලින් instance එකක් අපි හදාගන්න ඕනේ. මම picker කියලා එකක් හදාගන්නම්. image picker එකෙන් තමයි මම මේ instance එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඊළඟට මම pick කරගත්ත image file එක මම install කරගන්න ඕනේ. ඒකට පුළුවන් ඔයාලට wait. ඔයාගේ picker එකේ pick image කියලා එකක් තියෙනවා. ඊට පස්සේ මේකට මම source එක pass කරගන්නවා. හරි. මට මේකට variable එක මම මේක variable එකට assign කරගන්නම් final pick image එක. pick කරගත් image එක තමයි image එක තමයි pick කරගන්නේ මෙන්න මෙතන තියෙන method එකෙන්. ඊළඟට මම මගේ මෙන්න මෙතන තියෙන variable එක update කරගන්න ඕන. මම මුලින්ම බලනවා මේ pick කරගත් image එක valid ද කියලා. ඒ කියන්නේ අපි ඔබට check කරගන්න පුළුවන් මේ විදිහට අපි pick කරගත් image එක අපි ගාව තියෙනවා. අපි බලමු මෙතන මම මෙතන pick image කියලා දාලා තියෙනවා. pick image කියලා අපි දෙමු. මෙනේ pick image එක null නැත්තම් කිසිම issue එකක් නැහැ. null නැත්තම් කිසිම issue එකක් නැතුව අපිට image එක pick කරගන්න පුළුවන්. එහෙනම් ඔයාලට set state කරගන්න පුළුවන් image එක pick කරගෙන තියෙන null නැති නිසා ඔයාලට පුළුවන් ඔයාගේ image file එකට assign කරගන්න file එකක් විදිහට අපේ path එකව දන්නවා image path එක. එහෙනම් ඔයාලට පුළුවන් pick image එකේ path එක මේකට pass කරගන්න. හරි. right ඔන්න ඔච්චරයි කරන් තියෙන්නේ. දැන් අපිට file එකක් විදිහට image picker එකෙන් image එක pick කරගන්නවා. දැන් අපිට පුළුවන් අපි යටට ඇවිල්ලා බලමු. ඔයාලට මතකද අපි මෙතන pick image කියන එක මම මෙතනින් comment එක අයින් කරගන්න. comment එක අයින් කරගෙන මම මෙතනට මේ method එක pass කරගන්නම්. හරි. right. ඔයාලට පේනවා මෙතන මේක අපි asynchronous method එකක් විදිහට define කරගත්ත එක නිසා අපිට මේක මේ විදිහට call කරන්න බෑ. අපි මේක asynchronous කරගෙන මෙන්න මේ method එක මේ විදිහට අපි call කරගන්න ඕන. හරි. right. ඊළඟට මම මෙන්න මෙතනට image source එක pass කරන්න ඔයාලට පේනවා. අපි මෙතන image source එක pass කරන්න ඕනේ. ඉතින් මේක එක එක විදිහ වලට ඔයාලට කරන්න පුළුවන්. ඔයාලට මෙතන image source එක ඔයාලට camera එක වෙන්න පුළුවන් නැත්නම් gallery එක වෙන්න පුළුවන්. right. මම දැනට gallery එකෙන් fetch කරගන්න. ඒක නිසා මට පුළුවන් මේ විදිහට image source එක මම gallery එක විදිහට මෙතනට pass කරගන්න පුළුවන්. හරි.
රයිට් දැන් අපි මෙතඩ්ක ඩිෆයින් කර දැන් බලමු අපිට ඉමේජ් එකක් පික් කරගන්න පුළුවන් ද කියලා. රයිට් වඩ පේනවා ගැලරි එක ඕපන් වෙනවා. මම මේ සිලෙක්ට් කරගත්තට පස්සේ මම පික් කරගත් ඉමේජ් එක මට මේ විදිහට අප්ලෝඩ් වෙනවා. දැන් මම මේ විදිහට දැන් ඉමේජ් එකක් මම දැනටමත් පික් කරගෙන තියෙන එක නිසා මට මේක මුකුත් පේන්නේ නැහැ. මම මේක ආයෙත් රීස්ටාර්ට් කරගන්නම්. ඔයාලට මතක ඇති මම මෙතන ඉමේජ් එකක් පික් කරගත්තේ නැත්තොත් මම මොකද්ද කරන්න ඕනේ කියලා මම ඒකත් ඩිෆයින් කරගෙන තියෙන්නේ. ඔයාලට මතක ඇති ඉමේජ් එකක් පික් කරගත්තේ නැත්තම් මම මේ නෙට්වර්ක් ඉමේජ් එකම පෙන්වන්න ඕනේ. හරි. රයිට්. ඔයාලට පේනවා මම මේ විදිහට මේක ඕපන් කරගෙන මොනවත් ඉමේජ් එකක් පික් කරගන්න එතකොට මේ ක්ලෝස් කරගත්තොත් ඔයාලට පේනවා අපි ඩිෆෝල්ට් දාත්තේ මෙන්න මේ ස්ටැටික් URL එකෙන් රිසර්ව් කරන ඉමේජ් එක තමයි මෙතනට පෙන්වන්නේ. හරි. රයිට්. ඔන්න එහෙනම් අපි දැන් එක දෙයක් සෙටප් කරගෙන තියෙන්නේ. දැන් අපිට පුළුවන් ඉමේජ් පී එකක යූස් කරගෙන අපේ ගැලරි එකෙන් අපිට ප්‍රොෆයිල් පික්චර් එකක් අපිට අප්ලෝඩ් කරගන්න. හරි. ඉතින් ඒකට තමයි මම මෙන්න මෙතන ඩිෆයින් කරගත්ත මෙතඩ් එක. ගොඩක් අමාරු දෙයක් නැහැ මෙතනදී අපි මේ දේවල් කලිනුත් කතා කරලා තියෙනවා. හරි. දැන් අපි ලොගින් පේජ් එක හදාගන්න ඕනේ. අපි ලොගින් රවුට් එකක් මෙතනදී හදාගන්න අවශ්‍යයි. අපි මුලින්ම ඔයාලට පේන ලොගින් ඩාට් එක මම ෆයිල් එක හදාගෙන තිනවා. මම මේක ස්ටේට්ලස් විජෙට් එකක් විදිහට හදාගන්න. අපි මේකට දෙමුකෝ ලොගින් ස්ක්‍රීන් කියලා. ලොගින් ස්ක්‍රීන්. ඉතින් ලොගින් ස්ක්‍රීන් එකේ UI එකත් ඔයාලට හොයාගන්න පුළුවන්. අපි මේ ඔක්කොම දාලා ඇති ඔයාලට මේ දේවල් ටික හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. රයිට්. ලොගින් ස්ක්‍රීන් එකේ මම දැනට මෙන්න මෙතන ස්කැෆෝල්ඩ් එකක් දාගන්න. and මං රවුට් එකට ඇවිල්ලා මං ලොගින් ස්ක්‍රීන් එකට යන රවුට් එකත් ඩිෆයින් කරගන්න. මොකද වාදන්න රෙජිස්ටර් ස්ක්‍රීන් එකේ ඉඳන් ලොගින් ස්ක්‍රීන් එකට මාරු වෙන්න මම නැවිගේෂන් එකක් හදාගන්න ඕන. ලොගින් ස්ක්‍රීන් එක වඩ පුළුවන් ගෝ රවුට් ටැග් සෙට් කරගන්න. පාත් එක විදිහට මම දෙන්න ලොගින් කියලා. ඊළඟට පාත් එක දෙන්න පුළුවන් page build එකට කලින් අපි name route ටැග් නිසා මම name එක දෙන්න පාත් එක දුන්නා. මං ලොගින් කියලා දෙන්නා name එක. named routes use කරගන්න නම් ඔයාලට අනිවාර්යෙන් name එක setup කරගන්න ඕන. ඊළඟට මම build එක දාගන්නම්. build එක විදිහට ඔයාලට පුළුවන් මෙතන context එක and state එක මට එනවා. මට පුළුවන් return කරගන්න මෙතනින් const මගේ login screen එක. හරි. ඉතින් ගොඩක් අමාරු දෙයක් නැහැ. දැන් මට මෙන්න මේ login route එක use කරගන්න පුළුවන්. මම මෙන්න මේ route එකට තමයි navigate වෙන්නේ. ඔයාලට පුළුවන් register page එකට යන්න. ඔයාලට මතකදී අපි යට method define කරගත්තා. register logic එක මං ඉස්සරහට හදන්න ඕනේ. ඒකට අපි firebase authentication වගේ දේවල් කිහිපයක් activate කරගන්න ඕන. ඊට කලින් මම මෙන්න මේ navigate to login page කියන එක හදාගෙන ඉන්න. හරි. අපි දැන් go route එක හරහා තමයි navigate වෙන්න ඕනේ. ඒක නිසා ඔයාලට පුළුවන් go route එකෙන් මේ වෙර ටික ලේසියෙන්ම කරගන්න. හරි. ඔයාලට පුළුවන් go route එක ගන්න. go route එකේ context එක ගන්න පුළුවන්. context එකෙන් වා push වෙන්න තමයි ඕනේ. අපි මෙතන push නැතුව අපි go කියන එක ගමු. මොකද මට back button එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මං link එකක් through navigate වෙන නිසා. link එකක් through කියන්නේ මම button එකක් through navigate වෙන නිසා. sorry. මට මෙතනදී push වෙන අවශ්‍ය නැහැ. ඉතින් මේ push කියන්නේ මොකක්ද? go කියන්නේ මොකක්ද? ওই වෙනස මං කලින් කතා කරලා තියෙනවා. දැන් මම එක click කරගත්තට පස්සේ වාඩ වෙන මාව empty scaffold එකකට අරගෙන යනවා. මං හිතන්නේ මෙතන මේ විදිහට මං මෙතන වැරදි URL එකක් දුන්නොත් වාට බලාගන්න පුළුවන් අපි අපේ error page build එකට යනවා. වාඩ වෙනවා this page is not found. ඒ කියන්නේ මේ වගේ routing එකක් route එකක් මං define කරපු නැති නිසා වාට මතකද අපි error page build එකක් setup කරගත්තා. ඒ විදිහට මොකක් හරි issue එකක් આવොත් මෙන්න මේ page එකට තමයි redirect වෙන්නේ. හරි. ඉතින් ඔයාලට පුළුවන් ඔතනදී අවශ්‍ය නම් බටන් එකක් සෙටප් කරගන්න අපේ මේන් පේජ් එකට යන විදිහට. ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්. හිතන්නකෝ මම මේ විදිහට මගේ මේක රැප් කරනවා මං කොලම් එකක. ඊළඟට සෙන්ට එක වගේම ඔයාලට පුළුවන් බටන් එකක් දාගන්න මෙතනට. අපේ reusable බටන් එකම යූස් කරගමු. නැත්නම් අපි කෙලිම මෙතන text බටන් එකක් යූස් කරගමු. මම මෙතන text බටන් එකක් යූස් කරගන්න. මම මෙතන unpressed එක empty තියාගන්න මෙන්න මේ විදිහට. රයිට්. අපි බලමු මෙතන මෙන්න මෙතන මේක constant එකක් විදිහට මට තියාගන්න බෑ තවදුරටත්. child විදිහට මම text widget tag දාගන්න. අපි දෙමුකෝ මෙතන දැන්ට අපි දෙමු go to home කියලා. මොකද තාම මං ගාව home widget tag නැහැ මොකක්වත්. ඒක නිසා මං මෙතනින් register page එකට වගේ navigate කරගන්න හැටි වාඩ පෙන්නන්න. right. simply වාඩ දැන් go route එක හදාගන්න තමයි තියෙන්නේ. go route එකෙන් go router dot off context එක ගන්න. ඔයා කෙලින්ම යන්න ඔයාගේ අපි දැනට අපේ register page එකට යමු. අපේ register page එකට ගියා නම් හරි. ඔන්න දැන් අපි register page එකට යනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපි navigate වුණොත් ඔයාලට පේනවා මම මෙන්න මෙතන මේ column එක center jet එකෙන් wrap කරගන්න. දැන් බලන්න මම ආයෙත් click කරගත්තට පස්සේ කොළම් එක සෙන්ටර් විජෙට් එකෙන් රැප් කරගත්තට තේරුමක් නෑ අපිට. මේක අපිට පුළුවන් කෙලින්ම
කොළම්මගේ මේන් එක්සිස් සෙලයිමෙන්ටෙන් හදන්න ම මේන් එක්සිස් සෙලයිමෙන්ට් එක සෙන්ට ඉදිරිදාගන්න. හරි දැන් මේ ක්ලික් කරගන්න. දැන් වට පෙන ගෝ ටු හෝම් කියලා මේ ඉදිරි ටෙක්ස්ට් බටන් ඇතින ම මේ ක්ලික් කරගත්ත පස්සේ මම ආයෙත් නැවිගේට් වෙනවා මගේ රෙජිස්ටර් පේජ් එකට. හරි ඉතින් ඒක තමයි මම මෙතනදී කරගත්තේ. මම මේක රීප්ලේස් කරගන්න මේන් පේජ් එක හැදුවට පස්සේ. නැත්තම් අපි මෙතනදී අනිවාර්යෙන් රීඩිරෙක්ට් කරගත්තනම් යූසර් ආයෙත් අපේ යූතෝ යූසෝත් ස්ටේටස් ස්ටේට් චේන්ජස් අපි චෙක් කරගන්න නිසා අපි මේක කෙලින්ම අපේ රූට් එකටම රීඩිරෙක්ට් කරගත්තනම් හරිනේ. හරි එතකොට මේකෙන් නැවිගේට් වෙනවා අපිට අවශ්‍ය පේජ් එකට. අපිට අවශ්‍ය පේජ් එකෙන් චෙක් කරගන්නවා යූසෝත් ස්ටේට් චේන්ජස් ටික. ඉතින් මේ දේ තාම තේරෙන එකක් නැහැ. අපි ඉස්සරහට මේ දේවල් හරියට කරගෙන යද්දී ඔයාලට මේ දේවල් හරියටම තේරුම් ගන්න පුළුවන්. රයිට් දැන් මං ආයෙත් මෙතන ලොගින් විදියට වෙනස් කරන්න. ලොගින් විදියට වෙනස් කරලා අපි ලොගින් UI එක ඉම්ප්ලිමන්ට් කරගෙන යමු. හරි රයිට් ලොගින් UI එක ඉම්ප්ලිමන්ට් කරගන්න පහසුයි. මම මෙතන ඉනිෂියල් රවුට් එක ලොගින් විදියට වෙනස් කරගන්නම්. මොකද නැත්තම් මට හැම වෙලෙම නැවිගේට් වෙන්න ඕනේ ඔකට. හරි දැන් අපි අපේ ලොගින් UI එක හදාගෙන යමු. ඉතින් මේකේ ගොඩක් අමාරු දේවල් නැහැ. අපිට දැන් ලොගින් UI එක තමයි ඉම්ප්ලිමන්ට් කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ UI එකේ ඉමේජ් එකක් ඔයාලට හොයාගන්න පුළුවන්. මේ ඉමේජ් එක ඔයාලට හොයාගන්න පුළුවන් අපි අපේ GitHub රිපොසිටරියට ඇවිල්ලා ඔයාලට ඇසෙට්ස් වලට යන්න පුළුවන්. ඇසෙට්ස් වලට ආවට පස්සේ ඇප් ස්ක්‍රීන්ස් කියන එකේ මේ අපි හදන මේන් ස්ක්‍රීන්ස් වල UI ටික ඔයාලට ස්ක්‍රීන් ෂොට්ස් ටික හොයාගන්න පුළුවන්. හරි රයිට් දැන් අපි මේ UI එක ඉම්ප්ලිමන්ට් කරගෙන යමු. අපි යමු අපේ කෝඩ් එකට. මේක මම ෆුල් ස්ක්‍රීන් දාගෙන මේ වැඩ ටික කරගෙන යන්න. අපි අනිත් දේවල් ටික ක්ලෝස් කරගමු. මෙතන දැන් මම ලොගින් ස්ක්‍රීන් එක තමයි හදාගෙන යන්න අවශ්‍ය වෙන්නේ. හරි රයිට් ස්කැෆෝල්ඩ් එක ඔයාලා ස්කැෆෝල්ඩ් එකේ බොඩි එක විදිහට මං සිංගල් චයිල්ඩ් ස්ක්‍රෝල් view එකක් දාගන්නවා. සිංගල් චයිල්ඩ් ස්ක්‍රෝල් view එකේ චයිල්ඩ් විදිහට මං පැඩින් ඉජෙක්ට් එකක් දාගන්න. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් පැඩින් වැලියු එකක් දාගන්න. මං එජ් ඉන්සෙක්ට් අපි සිමෙට්‍රික් වගේ යූස් කරමු. සිමෙට්‍රික් පැඩින් එකක් අපි දාගමු. වර්ටිකල් ඩිරෙක්ෂන් එකේ මට 40 and horizontal direction එකේ මං 20 වගේ පැඩින් එකක් යූස් කරගන්න. හරි ඊළඟට මේකේ චයිල්ඩ් විදිහට මං කොලම් විජෙට් එකක් දාගන්නවා. කොලම් විජෙට් එකේ චිල්ඩ්‍රන් විදිහට තමයි මම මගේ ෆෝම් එක ඇන් මගේ ඉමේජ් එක එහෙම දාගෙන යන්නේ. ඉතින් ඔයාලට පේනවා මේ ඉමේජ් එක අපි කලිනුත් දාගත්ත එක නිසා මම එකෙන් කොපි එකක් ගන්නම් අපේ රෙජිස්ටර් පේජ් එකෙන්. ඔයාලට පුළුවන් රෙජිස්ටර් පේජ් එකට යන්න. රෙජිස්ටර් එකට ගිහිල්ලා අපි පොඩ්ඩක් උඩට ස්ක්‍රෝල් කරගෙන යමු. උඩට ස්ක්‍රෝල් කරගෙන ආවට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ ඉදිරිය අපි දාගත්ත ඉමේජ් එක. රයිට් මම මේ ඉදිරි ඉමේජ් එක දාගන්න. මෙන්න මෙතනින් අපි ඉමේජ් එක කොපි කරගමු. ඇන් මම මෙතන සයිස් බොක්ස් එකත් එක්ක මේ කොපි කරන්න. ඒක මට තවත් ලේසි. රයිට් මම මෙතනට ඇවිල්ලා මේක මේ ඉදිරිය දාගන්නම්. ඇන් මම මෙතන අපේ ක්‍රොස් ඇක්සිස් ඇලයින්මන්ට් එක මම හදාගන්න ඕන. ක්‍රොස් ඇක්සිස් ඇලයින්මන්ට් ඩොට් ස්ටාර්ට් විදිහට. දැන් පොඩ්ඩක් බලන්න UI එක ලස්සනට ඉමේජ් එක දැන් ඇඩ් වෙලා තියෙනවා. හරි දැන් අපි ෆෝම් එක ක්‍රියේට් කරගෙන යමු. ඉතින් අරක වගේ ගොඩක් අමාරු දේවල් නැහැ. අපිට ඉන්පුට් ෆීල්ඩ්ස් දෙකක් සහ බටන්ස් දෙකක් තමයි තියෙන්නේ. මේ යට තියෙන බටන් එකෙන් අපිට Google login වෙන්න පුළුවන්. රයිට් අපිට දැන් ෆෝම් එක අපි හදාගෙන යමු. ෆෝම් එක හදන්න කලින් අපි දේවල් කිහිපයක් ඩිෆයින් කරගන්න ඕනේ. අපේ ටෙක්ස්ට් එඩිටින් කන්ට්‍රෝලර් සහ අපේ ෆෝම් කී එක අපි ඩිෆයින් කරගන්න ඕනේ. ඒක අපි මුලින්ම ඩිෆයින් කරගනිමු. ඒක අපිට ලේසි. ඔබතුමා මුලින්ම මම ෆෝම් කී එක ඩිෆයින් කරගන්නම්. ෆෝම් කී එක මම මෙතන ඩිෆයින් කරන්නම්. මේක අපි හදන්නේ ග්ලෝබල් කී එකක් විදිහට. අපි මේකෙදී ට්‍රැක් කරගන්නේ ෆෝම් ස්ටේට් එක. හරි ඊළඟට මට ටෙක්ස්ට් එඩිටින් කන්ට්‍රෝලර්ස් දෙකක් අවශ්‍යයි. ඔයා දන්න අපේ ඊමේල් කන්ට්‍රෝල් එක සහ පාස්වර්ඩ් කන්ට්‍රෝලර්ස් කියන දෙක තමයි මට අවශ්‍ය වෙන්නේ. මම මේ විදිහට මේක ටෙක්ස්ට් එඩිටින් කන්ට්‍රෝලර්ස් දෙකක් විදිහට ඩිෆයින් කරගත්තා. මොකද මට ඊමේල් ඇන් පාස්වර්ඩ් කියන දෙක තමයි එන්ටර් කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි හරි දැන් අපිට පුළුවන් මේ දේවල් ටික ලස්සන්ට වැඩටික් කරගෙන යන්න. දැන් අපිට අවශ්‍ය වෙන්නේ අපේ ඉන්පුට් ෆීල්ඩ්ස් ටික දාගෙන යන්න. හරි මම මුලින්ම ෆෝම් එක හදාගන්නම්. ෆෝම් එකේ චයිල්ඩ් විදිහට ඔයා දන්නවා අපිට කොලම් එකක් තමයි මේ වැඩේට ගැලපෙන්නේ. කොලම් එකේ ඔයාට චිල්ඩ්‍රන්ලා පාස් කරගන්න පුළුවන්. රයිට් ඔයාට මේවට කමාස් දාගෙන මේක ෆෝමැට් කරගන්න පුළුවන්. ඇන්ඩ් ඔයාට ෆෝම් එකට ඔයා දන්නවා ඩිෆෝල්ට් මට කී එකක් පාස් කරගන්න පුළුවන්. ඒකට තමයි මම මේ ෆෝම් කී එක හදාගත්තේ. රයිට් දැන් මං පළවෙනි චයිල්ඩ් විදිහට පාස් කරන්න අවශ්‍යයි මගේ අපි හදාගත්ත රීයූසබල් ඉන්පුට් එකක්. මේකට දේවල් කීපයක් පාස් කරගන්න ඕනේ. වට පේනවා අපේ කන්ට්‍රෝල් එක, වැලිඩේට එක, ඔබ්සිකුවල් ටෙක්ස්ට්, ලේබල් අයිකන් ඔය ටික පාස් කරගන්න ඕන. හරි අපි මුලින්ම අපේ කන්ට්‍රෝල් එක පාස් කරමු. මේ තියෙන ඊමේල් කන්ට්‍රෝල් එක ඇන්ඩ් ලේබල් එක විදිහට මං ඊමේල් එක පාස් කරගන්න ඕනේ. ඊළඟට අයිකන් එක විදිහට වාට පුළුවන් ඊමේල් අයිකන් එක පාස් කරගන්න. icons.email.
ඊළට ඔබ්සිකෝ ටෙක්ස්ටක් වෙන්න අවශ්‍ය නැහැ මේක ඊමේල් ෆිල්ඩයක් නිසා මේක ෆෝල්ස් විදිහට දාගන්න. ඇන් වැලිඩේට එක වඩ සිම්පල් වැලිඩේටයක් තමයි දාගන්න අවශ්‍ය. ඉතින් මේ වැලිඩේට එක අපි කලිනුත් හදාගත්තා. මම මෙතනට මේ වැලිඩේට එක දාගන්න හැටි පෙන්වන්න. වඩ මතක ඊමේල් එකක් කියලා චෙක් කරගන්න අපි රිජෙක්ට් එක්ස්ප්‍රෙෂන් එකක් එක්ක වැලිඩේට එක දාගන්න ඕනේ. මෙතෙන්දි මම මුලින්ම චෙක් කරගන්නවා මේ ඊමේල් කියන ෆීල්ඩ් එකට මොකක්වත්ම වැලියුවක් එන්ටර් කරලා නැත්තම්. ඒ කියන්නේ ඊමේල් ෆීල්ඩ් වැලියු එක නල් නම් ඕ මේක එම්ටි නම් මම මෙතන කියනවා ප්ලීස් එන්ටර් යුවර් ඊමේල් කියලා. ඇන්ඩ් මම මෙන්න මෙතන මේ රිජෙක්ට් එක්ස්ප්‍රෙෂන් එකට ගැලපෙන්නේ නැත්තම් වඩ පෙනව නැත්තම් කියලා තමයි මෙතන චෙක් කරගෙන තියෙන්නේ. මේ වැලියු එකට මැච් වෙන්නේ නැත්තම් මේකදී පුළුවන් ඔයාලට print කරගන්න please enter valid email address කියලා. එතකොට valid email address එකක් ඔයාලට user එකෙන් ගන්න පුළුවන්. හරි right then පොඩ්ඩක් බලන්න ඔයාලට වෙන ලස්සන්ට මේ field එක add වෙලා තිනවා. right then අපිට පුළුවන් ඉතුරු දේවල් ටික continue කරගෙන යන්න. මම මෙතන sized box එකක් දාන්න. මම height එක 16 වගේ දෙන්න. ඊළඟට මට තව reusable input එකනේ මේ විදිහට reusable input එකක් තමයි අවශ්‍ය වෙන්නේ. මම මෙතනට දාගන්න මගේ රියුසබල් ඉන්පුට් එක. රයිට් ඊළඟට මගේ වැලිඩේට එක මම දාගන්න ඕනේ. මේ දේවල් ටික අනිවාර්යයෙන් පාස් කරගන්න ඕන. මෙන්න මෙතනටත් කොම එකක් දාගන්න. එතකොට ඔය දේවල් ටික ෆෝමැට් වෙනවා මේ විදිහට. හරි මම මුලින්ම කන්ට්‍රෝල් එක පාස් කරගන්නම්. පාස්වර්ඩ් කන්ට්‍රෝල් එක ලේබල් ටෙක්ස්ට් එක තමයි පාස්වර්ඩ් කියන එක. අයිකන් එක අපිට පුළුවන් icons. පාස්වර්ඩ් කියලා icon එකක් තියෙනවා. ඊළඟට මම වැලිඩේට එක චෙක් කරගන්න ඕනේ. ඔබ්සිකෝ ටෙක්ස්ට් එක අනිවාර්යෙන් ට්‍රූ. මොකද මම පාස්වර්ඩ් ෆීල්ඩ් එකක් තමයි දාගන්නේ. ඊළඟට වැලිඩේට් එකෙන් මම බලන්නේ පාස්වර්ඩ් එකේ ලෙන්ත් එක වගේ දේවල් ටික චෙක් කරගෙන මේ විදිහට මේක වැලිඩේට් කරගන්න. මම මෙතෙන්දි බලන්නේ පාස්වර්ඩ් ලෙන්ත් එක 6ට වඩා අඩුද කියලා. හරි දැන් ඔයාලට බලන්න පුළුවන් පාස්වර්ඩ් ෆීල්ඩ් එකක් මෙතන දැන් හදලා තියෙනවා. ඊළඟට අපි අපේ බටන් එක හදාගමු. රියුසබල් බටන් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. මම මුලින්ම මෙතන අපේ සයිස්ඩ් බොක්ස් එක මම කොපි කරගන්න. සයිස්ඩ් බොක්ස් එක කොපි කරගෙන ඇවිල්ලා මෙතනට අපි පේස්ට් කරගමු. මේකේ හයිට් එක මං 16 නෙමෙයි 24 වගේ දෙන්න. ඊළඟට මං රේසබල් බටන් එක දාගන්නම් මේ විදිහට. අපි දෙමු ටෙක්ස්ට් එක ලොගින් කියලා. විත් එක අපි සම්පූර්ණ විත් එක අවශ්‍යයි. ඒක නිසා මට පුළුවන් මේක වීඩියෝ කෝරියක් විදිහට මේ විදිහට දාගන්න. ඊළඟට ඔන් පේස්ට් එක මම මේක දැනට එම්ටි තියන්න. අපිට ඒක වෙනම ඩිෆයින් කරගන්න ඕනේ මෙතඩ්ස් ටික. අපි ටුඩු එකක් දාගමු. ටුඩු ලොගින් මෙතඩ් කියලා අපි දෙමු. ඊළඟට අපිට දැන් මේ ටික හරි. දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ටෙක්ස්ට් එක සහ මෙන්න මේ බටන් එක ඇඩ් කරගන්න. මම ඒකත් මේ විදිහට දාගන්නම්. ගොඩක් අමාරු නැහැ. ඒක වට කෝඩ් එක හොයාගන්න පුළුවන් අපේ GitHub repository එකට ගියා. රයිට් වට පුළුවන් වාගේ මේන් වයිට් කලර් එක මේකට දාගන්න. අපි තාම මේ මෙතඩ්ස් ඩිෆයින් කරගත්තේ නැති නිසා ඔයාලට මේ මෙතඩ්ස් දැන්ම ඉම්ප්ලිමන්ට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේක එම්ටි විදිහට දාගන්න. හරි අපි මෙතන ඩු එකක් දාගමු. ටු ඩු Google login කියලා දෙමු. හරි දැන් ඔයාලට UI එකේ බලන්න. හරි දැන් මේ දේවල් ටික ඉම්ප්ලිමන්ට් වෙලා තියෙනවා. දැන් අපිට අර ඔල්රෙඩි හැව් ඇන් account go to register page කියන එක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. මම ඒකත් මෙන්න මේ විදිහට දාගන්න. go route එක import කරගන්න. මම මෙතන බලනවා don't have an account already have an account නෙමෙයි sorry don't have an account නැත්තම් account එකක් දැනටමත් නැත්තම් ඔයා අනිවාර්යෙන් register වෙන්න ඕනේ. ඔයාලට login වෙන්න බෑ. ඒක නිසා ඔයාලට register page එකට මේ විදිහට navigate කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ pages දෙක අතර මට ලස්සන්ට මේ විදිහට navigate වෙන්න පුළුවන්. හරි right දැන් අපි මේ methods මොනවද implement කරගත්තේ නැහැ. දැන් අපි මේ methods implement කරගන්න තමයි try එක දෙන්න ඕන. right දැන් අපි දැක්කා කොහොමද login and register uis දෙක හදාගන්නේ කියලා. ඉතින් අපි මේ code එක ඔයාලට දැන් පෙන්වලා තින්නේ. දැන් අපි methods ටික configure කරගන්න ඕන. ඔයාලට පේනවා login methods ටික අපි මේකට bind කරන්න ඕනේ. google login එක and register කියන methods තුන අපි හදාගන්න ඕනේ. ඉතින් ඒකට අපිට firebase වල authentication කියන service එක තමයි ගන්න අවශ්‍ය වෙන්නේ. හරි ඉතින් ඔයා මෙතනින් firebase authentication activate කරගන්න. ඔයාට පුළුවන් get start කියන එකට ගිහිල්ලා මේ ටික activate කරගන්න. රයිට් ඉතින් මේ සෙක්ෂන් එකේදී ගොඩක්ම සිම්පල් දේවල් කිහිපයක් තමයි මම කරගත්තේ. මම ලොගින් ෆෝම් එක හදාගත්තා. ලොගින් ෆෝම් එකේදී මට පුළුවන් ඊමේල් ඇන් පාස්වර්ඩ් තියනවා නම් ලොගින් වෙන්න, Google account එකක් තියනවා නම් ලොගින් වෙන්න පුළුවන්. ඉතින් අපි UI එක විතරයි ඉම්ප්ලිමන්ට් කරගත්තේ. මේවට අවශ්‍ය සර්විසස් මම වෙනම කන්ෆිගර් කරගෙන Firebase එක මේ දේවල් ලින්ක් කරගන්න හැටි මම ඔයාලට ඉස්සරහ සෙක්ෂන්ස් වලදී කියලා දෙනවා. රයිට් එහෙනම් අපි ඊළඟ සෙක්ෂන් එකේ බලමු. දැන් අපිට user කෙනෙක්ව register කරගන්න UI එක සම්පූර්ණ අපි හදලා තින්නේ and image එකක් මට pick කරගන්නත් පුළුවන්. මම pick කරගන්න image එකත් populate වෙනවා. හරි
ඉතින් ඔය දේවල් ටික සාර්ථකව දැන් මම කරගෙන තියෙනවා. ඉතින් මෙතනට වෙනකන් ඔයා කරගත්තේ නැත්නම් ඔයා අනිවාර්යෙන් බලන්න ඕනේ කොතනද ඔයා වරද්දගත්තු කියලා. ඉතින් මේ දේවල් වරද්දගත්තු වෙනවාට හරියටම හොයාගන්න පුළුවන් අපේ GitHub repository එකේ. නම් repository එකේ සම්පූර්ණ කෝඩ් එක අපි ක්ලාස් එකේදී කතා කරන කෝඩ් එක තව explanations එකම මම ඔයාලට දාලා ඇති. හරි. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඔයා refer කරගන්න. අපි බලමු ඊළඟ සෙක්ෂන් එකේදී කොහොමද අපි යූසර් කෙනෙක්ව හරියටම රෙජිස්ටර් කරගන්න කියලා. ඉතින් මේ රෙජිස්ටර් කරගද්දි මේක අපි authentication service එක සහ firestore එක සහ cloud storage එක කියන services තුන අපිට යූස් කරගන්න වෙනවා. මේ තුනමයි යූස් කරගන්න කියලා මම කතා කරනවා අපේ ඊළඟ සෙක්ෂන් එකෙන්.